එක්සත් ජාතික පක්ෂයෙන් සක්‍රීය දේශපාලනයට අත්පොත් ලැබූ ලලිත් ඇතුළත් මුදලි මහතා මුල් වරට අගලවත්ත ආසන සංවිධායක දුරෙන් පසු 1977 රත්මලාන ආසනයේ නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් වුණා. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ඇතුළත් මුදලි මහතා වෙළඳ ඇමති දුරේට පත් කළා. එසේ 1977 දී වෙළඳ ඇමති පදවියට පත්වීමෙන් විවෘත ආර්ථිකයේ මෙරටට හඳුන්වා දෙමින් සමාජගත කළේ සත්භාවයෙන්මය. විවෘත ආර්ථිකය යනු නිදහස් ආර්ථිකයක් නොවන බවත් එහි දොරටුවක් ඇති බවත් ඔහු සෑම විටම විශ්වාස කළා. එසේම වෙළඳ අමාත්‍යාංශයට නාවික කටයුතු විෂයයක් වීමෙන් පසු ලලිත් ඇතුළත් මුදලි මහතා කොළඹ වරායේ බහලුම් වරායක් ලෙස සංවර්ධනය කිරීමට දරු වෙහෙස මෙරට ජනතාවගේ මතකයෙන් ඈත් කළ නොහැකි. ඔහු 139 වන ස්ථානයේ තිබූ කොළඹ වරාය ලෝකේ වරායන් අතරින් 23 වන ස්ථානයට පත් කළා. පාර්ලිමේන්තු පනතක් මගින් වරාය අධිකාරිය පිහිටුවීමත් එමගින් මෙරට සීලු වරායන් කාර්යක්ෂම වරායන් බවට පත් කිරීමටද එතුමා සමත් වුණා. 1984 දී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යන දුරවල වැඩබාරගත් ලලිත් ඇතුළත් මුදලි මහතා 1987 දී විමුක්ති මෙහෙයුම හෙවත් වඩමාරච්චි මෙහෙයුම සාර්ථකව දියත් කරනු ලැබුවේ දිවි දෙවැනි කොට උපන් මෞබිම සුරැකීමේ සංග්‍රාමයට පණ දෙමිනි. ඉන්දියානු අතපෙවීමෙන් එහි දෙවැනි අදියර නවතා දැමීමට සිදු වූ අතර ඉන්දු ලංකා ගිවිසුමට ඇතුළත් මුදලෙගේ තදබල විරෝධය එල්ලවීමට එයත් එක් හේතුවක් වුණා. ඒ උණුසුම මැද 1988 ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තිබුණේ තුන්කොන් සටනක්. ඒ රණසිංහ ප්‍රේමදාසත් ලලිත් ඇතුළත් මුදලිත් ගාමිණී දිසානායකත් යන තිදෙනාගේය. 1988 ජනාධිපතිවරණය පැවැත්වුණේ උතුරේ දකුණේත් භීෂණයේ මැද බව ප්‍රසිද්ධ රහසක්. ජනාධිපතිවරණයේ දිනු ප්‍රේමදාස කීවේ තමාට බාර දුන්නේ රටක් නොව දෙකොන පත් වූ විලක්කුවක් බවයි. ප්‍රේමදාසත් එහෙම කීවත් ඒ වගේ බියකරු වටපිටාවක ලලිත් සිය ජීවිත අවදානම පවා නොතකමින් රට පුරා ප්‍රේමදාස දිනවන්නට කටයුතු කළා. උගත් ජනතාවකට ඕනේ ඒ උගත්කමේ ප්‍රමාණය නිදහසක්. අපේ මනසේ කියන දේවල් මනසේ සකස් කරන චේතනා අපි නිර්භීතව ප්‍රකාශ කරන අයිතිය අපි හැමෝටම ඕනේ. මේ මහ ජනතාවගේ හිතේ තුල තියෙන බය නැති කරන්න තමයි මගේ පදවි මම සම්මුනාසල පූජා කරුවේ. මේ ජාතික සදන පක්ෂ ජාති ආගම් කුල ભેදෙන් තොරව විලාව පරිත්‍යාග කරු මම ජීවිතයක් පරිත්‍යාග කරන ලෑස්ති කියලා මතක් කරමින් මම නිසද වෙන ගමනයි. රැස්වීම ගානේ ලේ රහ වෙනකල් කෑගසමින් දිනවා ජනපති පුටුවේ ඉඳ වූ ප්‍රේමදාසට ලලිත්ලාගේ ගාමිණීලාගේ කැපකිරීම අමතක වන්නට වැඩි දවසක් නොවිය. ලලිත් ගාමිණී පැත්තකට දමා විශ්‍රාම වයසේ සිටි විජේතුංගට අගමැතිකම දෙන්නට ප්‍රේමදාස කටයුතු කළා. එදා සමහරු කීවේ ඉරහඳ පවතිනතුරු එජාප ආණ්ඩු කරන බවයි. සමානුපාතික චන්ද්‍රක්‍රමය හඳුන්වා දීමෙන් පසු 1989 පැවැත් වූ පළමු පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් වැඩිම ඡන්දයෙන් තීරීපත් වූ ලලිත් ඇතුළත් මුදලි මහතා කෘෂිකර්ම ආහාර හා සමෝපකාර අමාත්‍යවරයා වූයේය. ඉන්පසු අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයාද වුණා. ආණ්ඩුවට එරෙහිවගෙන දෝෂාභියෝග යෝජනාවලියට ලලිත්ද එක් වුණේ සිය අමාත්‍ය දුරෙන් ඉල්ලා ස්වෙමින්. 1991 ලලිත්ලා ගාමිනීලා ප්‍රේමචන්ද්‍රලා ගෙන ජනපති ප්‍රේමදාසට එරෙහි දෝෂාභියෝග යෝජනාවෙන් එජාපේ නම් රූස් වෘක්ෂය දෙදරන්නට පටන් ගත්තා. එජාපේට එරෙහි දෝෂාභියෝගයේ පරාජය වුවද කලකිරීම් ගොන්නක සිටි ලලිත් 1992 දී සිය නායකත්වයෙන් රාජලියා ලකුණින් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ ආරම්භ කළා. එසේ ආරම්භ වූ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ මහා පතාක එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් වුණා. දසතින් ආකර්ෂණයේ හිමිවෙමින් ජනතා ආකර්ෂණය ලලිත් පසුපස පැමිණෙද්දී අලුත් රාජලියා පසුපස සතුරන් රැසක් ලුහු බැඳා. 1987 අගෝස්තු 18 වන දින පාර්ලිමේන්තු බෝම්බයෙන් මරුකටෙන් බේරුණු ඇතුළත් මුදලි පන්නල මඩිත්ත සහ කොළඹ කොටුවේදීත් දෙහිවලදීත් සාහසික මැර ප්‍රහාරවලටද ගොදුරු වුණා.
ඒ කිසිවකින් ලලිත්ගේ ගමන නැවතීමට කිසිවෙකුට නොහැකි වුණා. 1993 අප්‍රේල් 23 වනදා සිකුරාදා රාත්‍රිය මහ බියකරු රාත්‍රියක් වුණා. වයඹ සිට බස්නාහිර දක්වා ජන රැලි මාලාව සංවිධානය කර තිබූ අතර ආරච්චි කට්ටුව මන්සන්දියේ ජන රැලිය අවසන් කර ලලිත් කොළඹ දක්වා පැමිණියා. පිටකොටුවේ මිරානියා වීදියේ ජන රැලිය අවසන් කර කිරුළපන පැවති ජන රැලියක් අතරතුරදී ලලිත් ඇතුළත් මුදලි මහතා නාඳුනන වෙඩික්කරුවෙකුගේ උණ්ඩයකට බිලි වෙමින් ජීවිතේ සමුගන්න තිබුණා. මහා වැස්සේ ජන හමුව ඇමතීමට වේදිකාවට ගොඩ වූ ලලිත්ට තිබූ මහජන ප්‍රසාදය රතිඤ්ඤා ශබ්දයෙන් නැගුණු අතර වෙඩික්කරු එම රතිඤ්ඤා ශබ්දයේ මැද වෙඩිල්ල මුසු කර තිබුණා. ජනතාවට අත ඔසවාගෙන සිටි ලලිත් වෙඩිවැදි බිම ඇද වැටී සිටියා. ඔහුගේ ටියුනික් කමිසය ලේන් තෙත් වී තිබුණා. රෝහල්ගත කරන විටත් ඔහුගේ දෑස් පිය වී තිබුණා. පසුදා එනම් 24 වනදා ජාතික පුවත්පත් බොහොමයක ප්‍රධාන ශීර්ෂ පාඨය වූයේ ලලිත් සමුගණී යන්නයි. කොළඹ 7 ෆ්ලවර් ටෙරස් නිවසේහි දින 5ක් පුරා දේහය තිබුණා. අප්‍රේල් 28 වනදා ලලිත් ඇතුළත් මුදලි නම් උත්තම මිනිසාට අවසන් ගෞරව දක්වන්නට බොරැල්ල කනත්තට මහා ජන ගංගාවක් ගලා ආවේ කනත්ත වටරවුම එකම හිස් ගොඩක් බවට පත් කරමින්. ලක්ෂ සංඛ්‍යාත පිරිසකගෙන් මුළු බොරැල්ල අතුරු සිදුරු නැතුව පිරී ගියා. ඩට්ලි සේනානායක විජේ කුමාරතුංග ආදාහන උත්සවවලට නොදෙවිනි ජන ගඟක් ලලිත් ඇතුළත් මුදලිගේ දේහය වටා රැස් වුණා. මෙහි නිදන මිනිසා මිනිසුන්ට බෙහෙවින් ආදරය කළා. මිනිසුන්ද ඔහුට බෙහෙවින් ආදරය කළා. ඒ ලලිත් ඇතුළත් මුදලි මහතාගේ සොහොනෙහි දැක්වුණු පාඨයකි. සදා නොමැකෙන ලලිත් ඇතුළත් මුදලි නාමය මේ මිහිපිට තබා ඔහු සදහටම දැස් පියාගත්තද ඔහු කෙරෙහි වූ ජනතා ප්‍රසාදය අදටත් එලෙසින්ම පවතින වගට අමුතුවෙන් සාක්ෂිය අවශ්‍ය නැත. ලලිත් ඇතුළත් මුදලි ඝාතකයන් සොයා ශ්‍රී ලංකා පොලිසිය සහ ස්කොට්ලන්ඩ් යාඩ් ඝාතන පරීක්ෂණ සිදු කෙරුණා. එම පරීක්ෂණවලින් නිගමනය වූයේ මෙම ඝාතනය කොටි සංවිධානයට සම්බන්ධව සිටි අප්පයියා බාලකෘෂ්ණන් හෙවත් රඝුනාදන් නැමැත්තා සිදු කළ බවයි. මේ අතර වාරයේදී කිරුළපන මුගලන් පාරේදී සයිනයිඩ් කරලක් සමග කසල කරත්තයකින් හමු වූ නාඳුනන සිරුර රඝුනාදන්ගේ බවට හෙළි වුණා. ඇතුළත් මුදලි ඝාතනයෙන් පසු ඔහු දිවි නසාගත් බවට කතා පැතිර ගියා. කොහොම වුණත් ලලිත්ගේ මරණ පරීක්ෂණවලින් ලලිත්ට වෙඩි තැබූ බවට පසු කාලයේ ප්‍රචාරය වූ රඝුනාදන්ගේ මරණ පරීක්ෂණය ආචාර්ය ද අල්විස් විසින් සිදු කළ අතර එයට මැදිහත් වෙන්නට හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරි නිමල් එදිරිසිංහට ලැබුණා. ඔහු සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවේ රඝුනාදන්ගේ මරණය සිදු වී ඇත්තේ ලලිත් ඇතුළත් මුදලි ඝාතනය වෙන්නට කලින් බව රඝුනාදන්ගේ මරණ පරීක්ෂණයේ සාක්ෂිවලින් හෙළි වූ බවයි. මේ අතර රඝුනාදන්ගේ මරණයත් ඝාතනයක් බවට සමාජයේ විවිධ ආන්දෝලනාත්මක කතා පැතිර ගියා. ඒ මේ කතා අතර ලලිත් ඇතුළත් මුදලි සාහසික ඝාතනයේ වගකීම එල්ටීටී සංවිධානයේ වෙත පැවරීමට එකල පැවති රජයේ උත්සාහ කළද ජනපති ප්‍රේමදාසගේ කිරි කලයට ගොම වැටුණු එය ප්‍රබල සිද්ධියක් වුණා. ඒ අතර ලලිත් ඝාතනයේ ඇසින් දුටුවකු හෙළි කරන සාක්ෂියක වැල්ලම්පිටිය පැත්තෙන් මහත්තයෙකු ගැනත් ඒ කාලයේ කියවුණා. 1995 දී ජනපති වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ මැතිවරණ ව්‍යාපාරයේ සුවිශේෂී පොරොන්දුවක් වූයේ ඇතුළත් මුදලි ඝාතකයන් අත්අඩංගුවට ගන්නා බවයි. චන්ද්‍රිකා බලයට පත්වීමෙන් පසු ඇතුළත් මුදලි ඝාතනය පිළිබඳ සෙවීමට ත්‍රිපුද්ගල විනිසුරුවන්ගෙන් සමන්විත ජනපති කොමිසමක් පත් කළා. එම විනිසුරු මඩුල්ලේ සාමාජිකයන් ලෙස විනිසුරු තිස්ස ඩයස් බණ්ඩාරනායක, විනිසුරු පත්මසිරි ගුණසේකර සහ මහාධිකරණ විනිසුරුවරුන් වන GW එදිරිසූරිය සහ නිමල් ගාමිණී අමරතුංග යන මහත්වරුන් කටයුතු කරනු ලැබුවා. 1997 සැප්තැම්බර් ත්‍රිපුද්ගල කොමිසම සාක්ෂි විමසා වාර්තාව ජනාධිපතිනිය වෙත බාර දී තිබුණා. ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ සංවිධාන කළ කිරුළපන රැස්වීම පොදු වෙළඳපළ අසල පැවැත්වීමට බාධා කරමින් එය ක්‍රීඩාංගණයේ පැවැත්වීමෙන් පොලිසිය ඕනෑකමින් ආරක්ෂාව නොසලකා හැර ඇතැයි සාක්ෂිවලින් හෙළිවන බව කොමිසමේදී හෙළිදරව් වුණා. කොමිසම ඉදිරියේ සාක්ෂි ලබා දුන් සුභාෂ් නැමැත්තෙකුගේ ප්‍රකාශයකින් හෙළිවුණේ
1993 මැයි 24 වනදා කිරුළපන මුගලන් පාරේ සමූපකාර වෙළඳ සලාසලින් හමු වූ පුද්ගලයා ගෝතමී පාරේ මහල් නිවාසයේදී තමා මෙයට පෙර දැක ඇති බවයි. එම පුද්ගලයා අප්‍රේල් 20 වනදා අලුයම පහට පමණ එහි වෑන් රථයකින් ගෙනා බවත් ඔහු සාක්ෂි ලබා දී තිබුණා. එම මහල් නිවාසයට ගෙන රගුණාදන් සොත්තිඋපාලි නැමැත්තාගේ අණ පරිදි සතොස නැන්දා නැමැත්තියගේ මහල් නිවාසයට ගෙන ගිය බවත් එහි සිර කරගෙන සිටි බවත් හෙළි වුණා. එයට ග්‍රෙගරි පාරේ අපරාධ විමර්ශන කාර්යාංශයේ පොලිස් පරීක්ෂක දේව සුරේන්ද්‍රා ජී.එස්. ආබ්ඩීන් සොත්තිඋපාලි සමග නිල් පැහැති ජීප් රථයක එම තට්ටු නිවාසයට පැමිණ රගුණාදන් බැලූ බවත් සාක්ෂිවල සඳහන් වෙනවා. රගුණාදන්ගේ සිරුරේ තුවාල ස්වභාවික නොවන බවටත් කොමිසම් වාර්තාවේ දැක්වුණා. රගුණාදන් නැමැත්තාගේ කටේ තිබී හමු වූ සයිනයිඩ් කරල් බලහත්කාරයෙන් ලබා දී ඇති බවටත් හෙළිවන බවත් එම වාර්තාවේ දැක්වුණා. 247 පිටුවේ සඳහන් කොමිසමේ නිගමනවල සඳහන් වන්නේ රගුණාදන්ගේ සිරුරේ ගිනි අවි තුවාලය ඉතා සමීප ස්ථානයක සිට එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් වී ඇති බවත් එසේ ඇතිවීමට නම් ඔහු කිසියම් සිර බහරයක සිටිය යුතු බවත්ය. කිසියම් පෞද්ගලික ආරක්ෂකයෙකු ශක්තිය බාලකල පතුරුමකින් සාහසිකයෙකුට වෙඩි තැබීමට අවශ්‍යතාවක් නැති බවත් එම නිගමනවල වැඩිදුරටත් සඳහන් වනවා. ඇතුළත් මුදලි මහතාට වෙඩි තැබීමත් සමග ඔහුගේ ආරක්ෂකයා එල්ල කළ වෙඩි පහර සහ රගුණාදන්ගේ පිටේ තිබූ තුවාලය අතර පරස්පරතාවක් ඇතැයි සාධාරණ සැකයක් මතුවන බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වනවා. එසේම ලලිත් ඝාතනයේ අවස්ථාවේ පොලිසියේ ක්‍රියාකලාපයේ සම්බන්ධයෙන්ද කොමිසමේ අවධානය යොමු වී ඇත. නොසලකිලිමත් කමහා නොකර හැරීම රැස්වීමට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා නොදීම අත්‍යවශ්‍ය සාක්ෂි නොසලකා හැරීම සම්පූර්ණ වාර්තාවක් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් නොකිරීම සහ අදාළ කරුණු සම්බන්ධයෙන් සාක්ෂිකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් වැළකී සිටීම යන කරුණුවලින් එකල පොලිසිය මෙම ඝාතනය වසන් කිරීමට තත් කර ඇතැයිද කොමිසම් වාර්තාවේ සඳහන් වුණා. එසේම ඝාතන පරීක්ෂණ සිදු කළ ස්කොට්ලන්ඩ් යාර්ඩ් පොලිසිය නිසියාකාර ගැඹුරින් පරීක්ෂණ කර නොමැති බවත් මෙරට පොලිසිය සිංහල භාෂාවෙන් ඉදිරිපත් කළ දත්ත හේතුවෙන් ස්කොට්ලන්ඩ් පොලිසියේ රාජකාරියට බාධා වී ඇති බවත් කොමිසමේදී හෙළි වූ බව වාර්තාවේ දැක්වුණා. ලලිත්ගේ ඝාතනයේ ඇසින් දුටුවකු බව කියන තැනැත්තෙකු විසින් කොමිසම හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ දීර්ඝ ප්‍රකාශයක් ලබා දී තිබෙනවා. හඳුනා ගැනීමේ පෙරටුවේදීද ඔහු ලලිත්ගේ ඝාතකයා ගැන පැහැදිලිව හඳුනාගත් බවත් කොමිසම් වාර්තාවෙන් හෙළි වී තිබෙනවා. ඇතුළත් මුදලි ඝාතනය සඳහා වූ කුමන්ත්‍රණයට ජනපති ප්‍රේමදාස ඍජු ලෙසම සම්බන්ධයයි කොමිසමේ විශ්වාසය බවත් වාර්තාවේ දැක්වෙනවා. එසේම ප්‍රේමදාසගේ සමීපතමයෙකු වූ එවක ප්‍රබල අමාත්‍යවරයෙකු වූ සිරිසේන කුරේ අරඹවලගේ දොන් රංජිත් උපාලිද සිල්වා නොහොත් සොත්ති උපාලි ජනක ප්‍රියංක ජයමාන්න හෙවත් වැල්ලම්පිටියේ සුදු මහත්තයා ඇතුළු පිරිසක් ලලිත්ගේ ඝාතනයට වගකිව යුතු බවට කොමිසම තීරණය කර තිබුණද සිරිසේන කුරේ දිගින් දිගටම එම චෝදනා ප්‍රතික්ෂේප කළා. 1993 අප්‍රේල් 23 වනදා ලලිත් ඇතුළත් මුදලිගේ ඝාතනය සම්බන්ධයෙන් ජනපති ප්‍රේමදාසට සමාජයෙන් දැඩි චෝදනා එල්ල වුණා. ඒ සම්බන්ධයෙන් ඔහු කනස්සල්ලෙන් පසු වුණා. ඔහු වෙත චෝදනා කරන්නන්ගෙන් ඔහු ඉල්ලා සිටියේ තමාව ඝාතනය කළත් ඔහුගේ චරිතය ඝාතනය නොකරන ලෙසයි. ලලිත් මියගිය පසු එළඹෙන ජන රැලියේදී ලලිත් ඇතුළත් මුදලි ඝාතනය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කිරීමටද ජනපති ප්‍රේමදාස සූදානමින් සිටි බව කියවුණා. එහෙත් ඒ කිසිවකට ඉඩ නොතබමින් ලලිත්ගේ මරණයෙන් දින 7කට පසු එනම් 1993 මැයි පළවෙනිදා ජනපති රණසිංහ ප්‍රේමදාස කොළඹ ආමර වීදියේ ජන රැලියකදී මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකුගේ ගොදුරක් බවට පත්වෙමින් නොසිතූ නිමේෂයක ජීවිතය හැර ගියා. ලලිත්ගේ ඝාතනය සම්බන්ධයෙන් ප්‍රකෝපකාරී වී සිටි මහජනතාව ප්‍රේමදාසගේ මරණය අසා රතිඤ්ඤා දැල්වුවා, කිරිබත් කෑවා. රටක ජනාධිපතිවරයෙකුගේ මියගිය මොහොතක එවැනි තත්වයක් ඇති වූ මුල්ම අවස්ථාව ලෙස එම සිදුවීම කළු පැල්ලමක් ඉතිරි කරමින් ඉතිහාසයට එක් වුණා. ලලිත් ඇතුළත් මුදලි ඝාතනය වී අදට වසර 30ක් සපිරේ. එහෙත් එම ඝාතනය අදටත් අභිරහසකි.